ඉන්ස්ටන් ෆැමිලි තමයි චිත්‍රපටියේ නම. අපි හැමෝම බලන්න ඕනේ. මේ දවස්වල ලංකාවේ තියෙන බේබි ෆාම් ප්‍රශ්නයට මේ චිත්‍රපටිය එක විදිහකට සම්බන්ධයි. බැලුවම පුදුම හිතේවි. බේබි ෆාම් සිද්ධිය දන්නවනේ. අතවරයට ලක්ුණ විවිධාකාර ප්‍රශ්නවලට මුහුණ දෙන අම්මලගෙන් දරුවෝ අරගෙන සල්ලි තියෙන පවුල් වලට විකුණලා ඒකෙන් උපයනවා. ඒකෙන් සල්ලිකාරයෙක් බවට පත් වෙනවා. අර අම්මටත් සල්ලි ටිකක් දෙනවා. මීඩියාවෙන් රිපෝට් කරපු විදිහට නම් මේ දරුවෝ මසට විකුණනවා වගේ එකක් වෙන්නේ. ටිකක් භයානක වැඩි. ඒත් ඇත්තටම මේ සිද්ධිය දෙපැත්තේ ඉන්නේ අපි හිතනවට වඩා මානුෂීය පිරිසක්. ඒ දෙපැත්ත සම්බන්ධ කරමින් අතරමැද ඉන්න බිස්නස් කාර්යයක තමයි මේ අවුල තියෙන්නේ. අර අත්අඩංගුවටපත් වුණ කෙනාගේ දරුවෝ විකිණීම ගැන ලංකාවේ නීති රීති තියෙනවනේ. ඒ නීතිවල හැටියට මැද ඉන්න කෙනා වැරදි නම් ඒකට අධිකරණයේද දඩුවම් ලැබේවි. කොහොම හරි මේ මිනිස්සයා හරිද වැරදිද කියන එක අපි කතා කරන්නේ නැහැ. අපි මේ වීඩියෝ එකේදී කියන්නේ මේ මිනිස්සයා ගැන නෙමෙයි. ඒත් ඉන්ස්ටන්ට් ෆැමිලි ෆිල්ම් එකේ කතා කරන්නේ මේ බිස්නස් එකට පාදක වෙච්ච සමාජ ප්‍රශ්නය ගැන. ඒ කියන්නේ දෙපැත්තේ අයගේ මානසික ප්‍රශ්නය ගැන. ඔන්න අපි කවුරුත් හිතන්නේ නැති පැත්තක් මේක. එක පැත්තකින් දරුවෝ හදාගන්න බැරි. ඒත් මොකක් හරි හේතුවක් නිසා දරුවෝ හදාගන්න බැරිවින් අමාරුවෙන් ඉන්න වදපු අම්මලා ඉන්නවා. සහ ඇතනම තාත්තලා එන්නේ නැහැ. ඔය ළමයි හැදුවට තාත්තලා පැත්ත පලාත එන්නෙත් නැහැ, ඉදිරිපත් වෙන්නෙත් නැහැ. බොහෝ විට අම්මා තනි වෙනව දරුවෝ එක්ක. ගැහණියක් විදිහට ඒ දරුවා හදාගන්න බැරුව ඒ අය ලොකු දුකක් විඳිනවා. තනියෙන් දරුවෝ බලාගන්න වෙනවා, අමාරු රස්සා කරන්න වෙනවා. අනෙක් පැත්තෙන් මොකක් හරි හේතුවක් නිසා තමන්ගේ දරුවෝ හදාගන්න අමාරු. ඒත් ඒගොල්ලන්ට හොඳට ආර්ථිකයක් තියෙනවා, හොඳ ජීවිතයක් ගත කරනවා. මේ වගේ අම්මලා තාත්තලා සහ කපල් ඉන්නවා. සමහර දරුවන් අතේ සල්ලි හරියට නැති ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න අමාරු ඒ වදපු අම්මලලක දුක් විඳිනවා. ඒ වෙනුවට හොඳ දෙමාපිය ළඟට ගිහිල්ලා වෙනස්ම ජීවිතයක් පටන් ගන්න චාන්ස් එකක් හරි ඒකට සිස්ටම් එකක් තිබුණොත් මේ ළමයින්ගේ පැත්තෙන් කතාව හොඳයි. එතකොට මේ දෙපැත්තේ ඉන්න අම්මල වර්ග දෙකක් සහ මැද ඉන්න ළමයි මේගොල්ලෝ අතර ප්‍රශ්නයක් තියෙනවා. මෙතන ප්‍රශ්නේ මොකද්ද? මේ වැඩේ ප්‍රයිවට් බිස්නස් එකක් වෙන්න බෑ. පොඩි ළමයින්ගෙන් ලාභ උපයන්න ගත්තම ලාභ හොයන්න ගත්තම ඒක පිටිපස්සේ ඉන්න සමාජයට යහපතක් කරන්න තියෙන උමනාව ඒක නැති වෙනවා. ඒ වෙනුවට ළමයා කාගේ හරි ඇඟේ ගහලා සල්ලි ටිකක් හොයාගෙන තමයි බලන්නේ. මේක තමයි ප්‍රශ්නේ. මේ බේබි ෆාම් කතාවේ එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ඇත්තටම කරන්න ඕනේ නීතියෙන් හදපු ආණ්ඩුවේ මෙහෙයවීම මත තියෙන හොඳ සිස්ටම් එකක් හදන එක. ඇමරිකාවේ ෆොස්ටර් සිස්ටම් එක ඒ වගේ එකක්. අපි මේ කතා කරන චිත්‍රපටියේ කතා කරන්නේ මේ ඇමරිකාවේ තියෙන ෆොස්ටර් සිස්ටම් එක ගැන. ෆොස්ටර් චයිල්ඩ් කියන සිස්ටම් එක ගැන. 2018 දී ආපු ඉන්ස්ටන්ට් ෆැමිලි ෆිල්ම් එකේදී ඇමරිකාවේ වදපු අම්මලාගේ අතින් හදපු අම්මලාගේ අතට දරුවෝ මාරු කරන වැඩපිළිවෙල ගැන විස්තර කරනවා. ඒ කියන්නේ ෆොස්ටර් සිස්ටම් එක ගැන විස්තර කරනවා. චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා ෂෝන් ඇන්ඩ්‍රස්. මේ කතාව පාදක වෙලා තියෙනවා ඇත්ත සිද්ධි ගොඩාක් මත. ඒත් මේ ෆිල්ම් එක මාර ෆන්. නිකන් හිතන්න එපා නිකන් අනාථ ළමයි ගැන නිකන් හෙන දුක හිතන සංවේදී ෆිල්ම් එකක් කියලා. මේක මාර ෆන් ෆිල්ම් එකක්. මාර්ක් වෝල්බර්ග් සහ රෝස් බර්න් කියන කොමඩි වලටම ප්‍රසිද්ධ මාර ෆන් නළු නිලි දෙන්න තමයි මේක ප්‍රධාන චරිත රඟපාන්නේ. ඒ දෙන්න පීට් ඇන් එලී වැග්නර් කියන ටිකක් මැදිවියේ කපල් එකක් තමයි රඟපාන්නේ. දරුවෝ වදන්නේ එයාලට වයස වැඩි. ඒ නිසා එයාලා එකපාරම ෆොස්ටර් ළමයි ගැන වෙබ්සයිට් එකක් දකිනවා. ඒගොල්ලෝ දරුවෝ හදාගන්න ආස කරනවා. එහෙම දරුවෝ 3 දෙනෙක් එයාලා හදාගන්න ගන්නවා. හැබැයි ලේසි තෙල්ලවන්නේ මේ ඒගොල්ලොන්ට කරන්න වෙන්නේ. ඉතින් ඒක තමයි කතාවේ තියෙන්නේ. සල්ලි දුන්න ගමන් එලවලු කිලෝ එකක් වගේ ආ මෙන්න කියලා දරුවා අතර දෙන්නේ නැහැ. ඒ සිස්ටම් එකේ හැටියට කොහොමද දරුවෝ දෙන්නේ සල්ලි වලටම නෙමෙයි. ඒ වෙනුවට ෆොස්ටර් සිස්ටම් එකේ ඒගොල්ලෝ රෙජිස්ටර් වෙන්න ඕනේ. ඊට පස්සේ යාළට ට්‍රේනින් එකක් දෙනවා. ඒක ඉවරුනාම කැමති දරුවෝ තෝරගන්න යාළට පුළුවන්. ඊට පස්සේ සති ගාණක් දරුවෝ ගෙදර තියාගන්න ලැබෙනවා. ඒක නිකන් ටෙස්ට් පීරියඩ් එකක් වගේ. ඒකෙනුත් පස්සේ අධිකරණයේදී සම්පූර්ණ කතාව අහනවා. දරුවගේ පැත්තේ කතාව අහනවා, දරුවට කලින් අම්මගේ පැත්තේ කතාව අහනවා, ඒ කියන්නේ වදපු අම්මගේ පැත්තේ කතාව, ඊට පස්සේ හදාගන්න කැමති අයගේ පැත්තේ කතාව අහනවා. අන්තිමට අධිකරණයෙන් තීන්දුව දෙනවා මේ දරුවා නීතියෙන් අර පවුලට බාර දෙනවද නැද්ද කියන එක ගැන. එතන තියෙන්නේ අර අසරණ වෙච්ච දරුවෝගේ පැත්තෙන්ම හිතන සිස්ටම් එකක්. ඒක දරුවගේ පැත්තෙන්ම තමයි කල්පනා කරන්නේ. ඒ දරුවා අර නිකන් ඩ්‍රග් සමහර අම්මලා ඩ්‍රග් වලට පුරුදු වෙලා ඉන්නවා. සමහර අම්මලාට හරියට දරුවට කෑම වේලා දෙන්න විදියක් නැහැ. උගන්නන්න විදියක් කොහොමත් නැහැ. සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා. එතකොට ඒ දරුවගේ යහපත පැත්තෙන්ම හිතන සිස්ටම් එකක්. බිස්නස් කාරයෙක්ගේ වාසිය පැත්තෙන් හිතන සිස්ටම් එකක් නෙමෙයි. මේ ෆිල්ම් එක බැලුවම තේරෙනවා මේක මාර ෆිල්ම් එකක්. එක පැත්තකින් මාර ෆනි hinayaneව ගොඩක් තියෙනවා. ඒ අසෙම ඇඬෙන්න දුක හිතන තැන් තියෙනවා. අසරණ වෙච්ච අම්මලා, දරුවා හදාගන්න කැමති අම්මලා, ඒ වගේම දරුවන්ගේ පැත්තෙන් මේ කතාව කියනවා. ඇත්තටම හරි සිස්ටම් එකකට ලාභ ලැබීමේ අරමුණක් නැතුව සමාජයට යහපතක් කරන අරමුණෙන් මේවා සිද්ධ වුණොත් මේ ළමයි හදාගැනීමේ හොඳ සිස්ටම් එකක් හරි වැදගත්. මේ චිත්‍රපටිය බැලුවොත් ඒක තේරුම් ගන්න පුළුවන් වේවි.